ලංකා අයෝසී සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඊයේ ඉන්ධන නිකුත් කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමේ සමලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ ටැංකි රථ 80කින් පමණ ඊයේ බෙදා හැරීම සිදු කළ බවයි. සෞඛ්‍ය වෘත්තකින් සඳහා ඉන්ධන සැපයීමට ප්‍රමුඛත්වය දීම මත අද ඉන්ධන පිරවුම්හල් 92ක් නම් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කෙරුණේ මේ ආකාරයෙන්. මෙතර සෞඛ්‍යංශ සේවකයන් සඳහා ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමට සමග ගාල්ල ප්‍රදේශයේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ ටෝකන් පත්‍ර ලබාගත් පුත්කලින් සඳහා ඉන්ධන ලබා නොදීමට විරෝධය පළ කරමින් ඉන්ධන ලබා දෙන බවට පැවසුවත් දින 4ක් පුරා පාන දුර ඉන්ධන පිරවුම් හලේ අදත් දිගු පෝලිම් මේ හේතුවෙන් බණ්ඩාරගම නගරය ආසන්නයේ අතුරු මාර්ග කිහිපයක දැඩි රථ වාහන තතබදයක් පැවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඉන්ධන පොලිම් වල දින ගණන් සති ගණන් රැඳී සිටියත් ටෝකන් ක්‍රමය නිසා අදත් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. මේ අතර 22කින් ඉහළ නැංවූ නව බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අවම බස් ගාස්තුව අද සිට බලපැවැත්වෙන පරිදි සටහන් වන්නේ රුපියල් 40ක් ලෙසයි. බස් ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය අසාධාරණ බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ. බස් නැතුවත් බස් ගාස්තු වැඩි කරා. ඇතැම් බස් සංගම් ඒ කියන්නේ අනුවන බස් සංගම් යයි කියා ගන්නා පුද්ගලයෝ කීප දෙනෙක් ඇවිල්ලා මොකද ඒ අයගේ විශේෂයෙන් බලන්න ඕන ලියාපදිංචියවත් තියනවාද කියලා අමාත්‍යවරයාගේ වගකීමක් තියෙනවා බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසම සභාව වැඩ කටයුතු කරනකොට මේ බස් සංගමවල ලියාපදිංචිය අරන් එන්න කියන උන ඉස්සෙල්ලම අමාත්‍යවරයා දැන් අලුතෙන් ආවන අමාත්‍යවරයාගේ වගකීම තමයි සංගම්වල ලියාපදිංචික ගේන්න ඕන ලියාපදිංචිය ගනල්ල පෙන්වන්න ඕන මාධ්‍ය වලට ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන කරලා වෙන වෙන දේවල් කරලා ඇවිල්ලා රටට බරපතල හානියක් කිරීම පිළිබඳ ඒ අමාත්‍යවරයා මේ වගකීම බාර ගන්න ඕන. නමුත් අවම ගාස්තුව පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. අවම ගාස්තුව රුපියල් 40 වියුත්තේ ආසනගත මගීන්ට පමණයි. අද වහලේ උඩත් යනවා. මම මගේ බස් අතිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ හැකිතාක් දුරට සාධාරණ වෙන්න ජනතාවට අද එදා වේල ජීවත් වෙන විදියක් නැහැ. එක වේලක් කන්න විදියක් නැතුව ජීවත් වෙන්න නැතුව ඉන්නවා. සාධාරණ කරන්න අපේ බස් අතිමිකරුවන් අසාධාරණයට අපිට කවදාකවත් යadenන්නේ නැහැ. බස් ගාස්තු ඉහළ දැම්මත් තෙල් හිඟේ හේතුවෙන් බස් දහවණය දැන් අඩාල වෙලා. මේ නිසාම ජනතාව කබලෙන් ලිපට වැටිලා. සැපයි තමයි දැන් කියන් තියෙන්නේ. වැඩි බස් වලට නම් වැඩි කොහමද? බස් අඩුයි යන්න බෑ ඉතින් මොනා කරන්නද? ගාස්තු ඉතින් කොහොමත් වැඩි ඉන්නේ දැන් මෙහෙම කරත් එහෙම අපිට ජීවත් වෙන්න නම් වෙන්නේ නැහැ. කොහොමද? සනීපයි සැපයි. ඉන්නේ ගිය කට්ටිය ආවේ නැද්ද දන්නේ නැහැ. හිස්සා තින්නේ. ඔවුන් ඔක්කොම වරු තමයි. ජීවත් වෙනවද ජීවත් වෙනවද දැන් නා. ඒ තරම් අපි දැන් බොහොම අසරණලා ඉන්නේ. නගින් බස් යන දැන් පැය ගාණක් ඉන්නවා. බස් ගාස්තු වැඩි වීම ඉතින් මිනිසුන්ට ගොඩක් කරදරයි නේද? හරි අපහසුයි කරදරයි දුෂ්කරයි. බස් විතරක් නෙවෙයි දුම්රිය දහවණියත් දැන් අඩපණයි. අද දිනේදී සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්වල යන්න බෑනේ බස්වල දැන් ගාන වැඩි එන්නෙන්නම ඉතින් අපි කීයට හරි ඉඳලා දුම්රිය තමයි යන්න තියෙන්නේ ඉතින් දුම්රිය වෙලාවට තියනවා නම් ටිකක් වැඩිපුර දාලා තියනවා නම් බින්ද ජනතාවට කරදරයක් නැතුව යන්න පුළුවන් ගොඩක් සෙනඟ වැඩි මේ බස්වල ඒ කියන්නේ කලින්ට වැඩි ගොඩක් වැඩි ගොඩක් ඒවා කැන්සල් කියලා තමයි කියන්නේ ගොඩක් අය දැන් කූචි තමයි පාවිච්චි කරන්නේ ප්‍රවාහනය අඩපණ වීමත් සමග මේ වන විට විද්‍යුත් යතුරු පැදි සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. කියලා බලන්න ආවේ දැන් ලටේ දින සප්පිටේ කොඳුර විසඳුම මේක තමයිනේ. දැන් දින පෙට්‍රල් මිලත් එක බලනකොට ඉලෙක්ට්‍රික් බයික් එකේ දැනක ලාභ අඩරත් ඉදරුවා. ඉලෙක්ට්‍රික් බයිසිකල් 17 ඉඳලා මේ බයිසිකල් ගෙන ආපුවම එච්චර ඉල්ලුමක් තිබුණේ නැහැ. අපි එකපාර බයිසිකල් 50ක් 100ක් එකපාරට ගෙන ආපුවම මාසෙකට බයිසිකල් 5ක් 6ක් තමයි විකිනෙන්නේ. දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා. හැමෝලම ඇවිල්ලා බයිසිකල් ඉල්ලන අපිට බයිසිකල් දී ගන්න විදියක් නැහැ. කිසිම ආණ්ඩුවකින් සපෝට් එකක් නැහැ. 17 ඉඳලා අපි ආණ්ඩුව වලින් ඉල්ලුවම අපි ඒවලට කන්සෙෂන් දෙන්න කියලා කවුරුත් අපිට කිසිම උදව්වක් දුන්නේ නැහැ. ඒගොල්ලන් කිව්වේ පිස්සු අපිට පෙට්‍රල් විකිනෙන්නේ නැහැ මෙව්වා ගෙන ආපුවම කිව්වා.